අපි ශනික නූඩල්ස් එක එක රසට හදලා තියෙනවානේ. ඔන්න මම ඔයාට අද මේ කාලයට ගැලපෙන්න එක විතරේකිනුයි එක එක ශනික නූඩල්ස් පැකට් එකකිනුයි රසට හදා ගන්න පුළුවන් කෑමක් කියලා දෙනවා. මේක ඔයාලට හදිස්සියකට ඩිනර් එකකට හිමන් නැත්නම් ස්නැක් එකකට වගේ ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේකට රසකාරක පැකට් එක පාවිච්චි කරන්නේ නැති නිසා ඔයාලට මේකට කැමති නූඩල්ස් වර්ගයක් කැමති බ්‍රෑන්ඩ් එකක් ගන්න පුළුවන්. මුලින්ම අපි මේකට අවශ්‍ය බැටර් එක හදාගමු. ඒකට මම පාන් පිටි වලින් මේස හැඳි පහක් දාගන්නවා. ඉතින් ඔයාලට පාන් පිටි වෙනුවට මේකට අට පිටි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පාන් පිටි, හාල් පිටි කලවමේ දාගන්නත් පුළුවන්. දැන් මම මේකට කැඩි මිරිස් වලින් තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ලුණු කුඩු ටිකක්, කහකුඩු තේ හැඳි කාලක් විතර. ඒ ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරගන්න. දැන් මම මේකට බිත්තරයක් අඩර දාගන්නවා. බිත්තරේ දාලා ඉවර වෙලා මේ දෙක හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ වතුර පොඩ පොඩ දාලා බැටර් එකක් හදාගන්න තියෙන්නේ. වතුර ගොඩක් වැඩි කරගන්න එපා. හොඳ උකු බැටර් එකක් හදාගන්න. උකු මදි නම් එහෙම මේකට තව පාන් පිටි ටිකක් එකතු කරගන්න. මේක කැලරි ඔක්කොම නැති වෙනකම් මේක හොඳට මේ වගේ කලවම් කරගන්න. දැන් මම මේක පැත්තකින් තියාගෙන නූඩල් එක හදාගන්නවා. දැන් මම වෙන භාජනයකට මේ වගේ වතුර කෝපයක් විතර දාගන්නවා. වතුර ගොඩක් වැඩි කරගන්න එපා. අපිට මේ නූඩල් එක තඹගෙන ඒක හැමම හිඳෙන්න දෙන්න ඕනේ. මේකට උණු වතුර දාගන්න. එතකොට ලේසියි අපිට. වතුර මේ වගේ හොඳට රත් වෙද්දි මම මේකට මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඊළඟට ඒකටම අමු තුනපත් තේ හැඳි කාලක් විතර දාගන්නවා. ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. දැන් ඊට පස්සේ මේක හොඳට මේ වගේ රත් වෙද්දි මම අර නූඩල් එක මේකට දාගන්නවා. දැන් මේ වෙලාවේ වාට රසකාරක පැකට් එක අවශ්‍ය නම් ඒක දාගන්නත් පුළුවන්. මම ඒක දාන්න නැතුව තමයි හදාගන්නේ. දැන් මම මේ වගේ නූඩල් එක හොඳට තැම්බෙන්න දෙනවා. මූඩිය වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ හොඳට තැම්බ ගන්න. නූඩල් එකේ මේ වගේ භාගෙට වතුර ටිකක් හිඳෙද්දි මම මේකට කොටු හැඩයට කපාගත්තු බීරුණු ගෙඩියක් දාගන්නවා. අවමිරිස් කරලා හීනියට කපලා දාගන්නවා. කරපිංච ටිකක් හීනියට කපලා දාගන්නවා. ඉතින් අපි රසර කනවා වගේම ගුණටත් කන්න බෑ. ඒක නිසා කරපිංච වගේ දේවල් ටිකකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. දැන් මේක හොඳට කලවම් කරගන්න. අන්තිමට මම මේකට කැලේ මිරිස් වලින් තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ටිකක් ස්පයිසි විදිහට තමයි මම හදාගන්නේ. ඔයාට කැමති නම් මේකට තව තක්කාලි සෝස් ටිකකුත් අන්තිමටම එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ මික්ස්චර් එක ඔයාලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. මම මේක විදිහක් කියලා දුන්නේ. නමුත් මම විදි කීපයක් මොවට මිට කලිනොත් කියලා දීලා තියෙනවා. ඉතින් මේක ඔයාලට කැමති විදිහකට හදාගන්න. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. අපි මේකේ රොටි දෙකක් හදන නිසා මම මේක මේ වගේ දෙකට වෙන් කරගන්නවා. දැන් අපි රොටි එක හදාගමු. මේ වගේ පෑන් එකට තෙල් ටිකක් දාගන්න. මම ලොකු පෑන් එකක් තමයි මේ වැඩේට ගන්න. පෑන් එක හොඳට රත් වුණාට පස්සේ අපි අර හදාගත්ත බැටර් එකකින් භාගයක් විතර මේකට දාගන්න. ඊට පස්සේ මේ වගේ හොඳට පෑන් එක කරකවා ගන්න හැම තැනටම යන විදිහට. මේ දැන් මේ බැටර් එක හොඳට ඉදුණාට පස්සේ මම මේකට තෙල් ටිකක් මේ වගේ දාගන්නවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවා ගන්නවා. දැන් මම අර හදාගත්ත නූඩල්ස් එකකින් භාගයක් මේකට මේ වගේ දාගන්නවා. ඊට පස්සේ මේකට තක්කාලි සෝස් ටිකක් දාගන්නවා. ඕකට කැමති නම් එකතු කරගන්න පුළුවන්. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේක පරිස්සමෙන් මේ වගේ අනිත් පැත්ත හරවා ගන්න. මේක දෙපැත්තම හොඳට මේ වගේ ලයිට් බ්‍රවුන් එකකට වගේ නිකන් පිච්චන්න දෙන්න. එතකොට හරිම රහයි. දෙපැත්තම හොඳට පිච්චුනාට පස්සේ මේක අයින් කරගන්න. දැන් ඔයාලට කැමති නම් මේකට චීස් වගේ දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. මොසරෙල්ලා චීස්, ක්‍රීම් චීස්, එහෙම නැත්නම් චීස් ස්ලයිසස්, අපේ අර සාමාන්‍ය කඩවල වල තියෙන ත්‍රිකෝණ හැඩයට තියෙන චීස් එක ඒක වුණත් එකතු කරගන්න පුළුවන්. හරි රසයි චීස් ටිකක් එහෙම මේකට එකතු කරගත්තොත් එහෙම. මම අර චීස් ස්ලයිසස් දෙකක් දාගන්නවා මේකට. මේ වගේ කඩලා දාලා මම මේක මේ වගේ වහගන්නවා. හොඳට වහලා මේක මම පරිස්සමෙන් අනිත් පැත්ත හරවගෙන මේ පැත්තත් පොඩ්ඩක් තව පිච්චෙන්න දෙනවා. ඉතින් ඔයාලට මේක කැමති විදිහකට හදා ගන්න පුළුවන්. තව මේකට ඔයාලට කැමති නම් මස් මාළු එකතු කර ගන්න පුළුවන්. සොසේජ් ටිකක් එකතු කර ගන්න පුළුවන්. තව රස වැඩි කර ගන්න. ඉතින් විශේෂයෙන්ම හොස්ටල් වල වගේ ඉන්න අයට හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක් මම අරන් ආවේ. ඉතින් ඊයේ රෑට කන්න තමයි මම මේක හදාගත්තේ. මේකත් එක්ක කන්න මම තව එළවලු සලාදෙකුත් හදාගත්තා. මේ කාලයට ගැලපෙන රෙසිපිය මම හිතනවා මේකටත් කැමති වෙන්න ඇති කියලා. ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ආලහම් වෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.